රැළ වෙරළට ආදරේ කතාවට ගොඩාක් ආදරේ කරන ඔයාව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ වීඩියෝ එකට. මම අද වීඩියෝ එක තුලින් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධව. විශේෂයෙන්ම ඔයා දන්නවද අපිට මේ සම්බන්ධව දෙයක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ කියන්නේ දැන් මට මෙන්න මේ ආකාරයෙන්ම ඔයාට ඒකෙන් දැනුවත් කරන්නත් පුළුවන්. විශේෂම දෙයක් තියෙනවා. ඒක මම මෙන්න මේ විදිහට පැහැදිලි කරලා දෙන්න තමයි මේ බලාවේ හදන්නේ. සිවා ඉදිරියට කරන කවුරුත් නොසිතූ දේ තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක කතා කරන්නේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඉල්ලනවා මේ වගේම වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් අනිවාර්යයෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන අපූරු කතන්දරය ගැන මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට ලොකුම උත්සාහයක නිරත වෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණාව බවට පත්ුනේ කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා මම ඔයත් එක්ක කතා කරන්න සූදානමක් තියාගන්නේ. කොහොමනම් දැන් මෙතනදී තව දෙයක් ගැන අපිට සාකච්ඡා කරන්නට chance එකක් තියෙනවා කියන කතාව මේ වෙලාවේදී මතක් කරන්න උත්සාහ කරනවා. කවුරුත් හිතුවේ නැති වුණාට ඔයා මේ කාරණාව පිළිබඳව හොඳටම දැනගන්න ඕනේ. ඇත්තටම ශිවාට පොලිසිය සහයෝගය තියෙනවා කිව්වොත් තමයි නිවැරදි. පොලිසියෙන් හැමතිස්සෙම ශිවාට උදව් කරනවා. විශේෂයෙන්ම පොලිසිය කවුරු උදව් නොකරත් සමරව විශ්වාස කරන්න පුළුවන්. සමරේ කොහොමුණත් ශිවාට වෙන ඕනෑම කරදරයකදී ඒ කරදරවලට මුහුණ දෙන්න ඕනේ කොහොමද කියන එක සොයා බලන්න කටයුතු කරලයි තිබුණේ කියන කතාව අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්න පුළුවන් කාරණාවක් විදියට තමයි මම අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට බලාපොරොත්තුවක් ඇති කරගත්තේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම සාකච්ඡා කරන්නට අවස්ථාවකුත් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මම මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට ඔන්න කටයුතු සූදානම් කරන්නේ. කොහොමුණත් මේ සිදුවීම් දාමයත් එක්ක ඉදිරියට මට මෙන්න මේ වගේ කාරණාවක් තමයි ඔයත් එක්ක කතා කරන්නට පුළුවන්කමක් ඇති කරගන්න වෙන්නේ කියන කතාව ගැන අද වීඩියෝ එක තුල සාකච්ඡා කරන්න ලැබෙන විශේෂම කාරණාවක් විදියට තමයි මම අද වීඩියෝ එක හරහාම කතා කරන්නට උත්සාහ කරන්නේ. ඉතින් ඔයා විශේෂයෙන් මේ වෙලාවේදී මේ දේ ගැන හොඳින්ම තේරුම් ගන්න ඕනි කියන කතාව අපිට ලොකුවටම කතා කරන්න පුළුවන් දෙයක් විදියට තමයි මම අද වීඩියෝ එක හරහාම දැනුවත් කරන්නේ. කොහොමුණත් විශ්වාස කරන්න අපිට මේක ඉදිරියට මේ විදියට කතා කරල ඉවරයක් කරගන්න පුළුවන්කමකුත් නැති වෙනවා. කොටින්ම කියනවා නම් ශිවා ඉදිරියට සමරෙත් එක්ක ඇත්තටම කියනවා නම් ඔය සුදුමැණික් ගෙදරට බය නැතුව ඇවිල්ලා හැතරම වීරවර්ණ නැති වෙලාවක ජූට්ට බය කරලා අනිවාර්යයෙන්ම සුදුමැණිකව අරන් යනවා කියන කතාව ගැන මට අද වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන් සැබෑම කාරණේ බවට තමයි පත්ුනේ කියන එක මම අද වීඩියෝ එක තුල ඔයත් එක්ක කතා කරන ප්‍රධානම කාරණේ බවට පත්ුණා කියන කතාවයි මතක් කර සිටින්නේ.